සමාධි වලට කියන්නේ නැන්නේ ටිකක් අමුතු දෙයක්. ඒ කියන්නේ ඔයා ජීවත් වෙන කාලය දැනගන්න සම්පූර්ණ ආයු කාලය දැනගන්න කියලා මම ඉන්ටර්නෙට් එක සර්ච් කරනකොට දැක්කා bbc.com bbc සිංහල වෙබ්සයිට් එකේ තියෙනවා ඔයා ජීවත් වෙන ආයු කාලය දැනගන්න පුළුවන්ද කියලා. හරියටම දැනගන්න කොච්චර ආයු කාලයක් ජීවත් වෙනවද කියලා. BBC වෙබ්සයිට් එකේ තියෙන හැටියට ලෝකේ පුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වීම පවතී. 2016 දී උපදින දරුවන්ින් වසර 25කට ඉහතදී උපදව පුද්ගලයන් වඩා වසර 5කට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වේ. පහත ගණකේ ඔබ දත්ත දලතර පසු ඔබ රටේ සම වයසේ පසු වන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන බලාපොරොත්තු වන කාලය දැනගත හැකිය. ඒකල මෙතන තියෙන වාගේ තොරතුරු තුලත් කරන්න ඔයාගේ වයස කීයද කියලා මෙතන වයස තුලත් කරන්න ඕනේ ඔයාගේ රට කොමක්ද කියලා ඇතුල රට අතුල ගන්න ඕනේ. ආයු අපේක්ෂාව පෙන්වනද පිරිමිද කාන්තාව දෙවර්ගයම ඒ වගේ ඇතුලත් කරන්න තියෙනවා. ඒකල ප්‍රතිඵල පෙන්වන්න කියලා තියෙනවා. එතන ප්‍රතිඵල පෙන්වන්න කියන එක ක්ලික් කරපුවාම එනවා ඔයාගේ ආයු කාලය. අපි මෙතන නිකන් ඇතුලත් කරලා බලමු වයස අවුරුදු 20ක පුද්ගලික කොහොමද ආයු කාලය වෙන්නේ කියලා. මෙතෙන්ට 20 දාන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රී ලංකාව කියලා දාන්න ඕනේ. ඊට පස්සේ පිරිමි පුද්ගලිකව බලමු පිරිමි කියලා දාන්න ඕනේ. ඒ කළා ප්‍රතිඵල පෙන්වන්න ක්ලික් කරපුවාම එන ප්‍රතිඵල. වැඩිදුරටත් මේ වෙබ්සයිට් එකේ තියෙන පුද්ගලිකේ වයස ස්ත්‍රී පුරුෂ භාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුයුක්ත ද ග්ලෝබල් බර්ඩන් ඔෆ් ඩිසීස් ආයතන විසින් අපේක්ෂිත ආයු කාලය මනළවන්නේ යම් රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතයද සැලකිලිත ගනිමින්. අපේක්ෂිත ආයු කාලය එක් එක් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වන අතර පුද්ගලිකව ජීවත් වීමට අපේක්ෂා කරන කාලය මෙහිදී ගණන් කරනු ලැබේ. උදාහරණයක් ලෙස 2016 දී මෙක්සිකෝ ඉපදුණු ගැහැණු ළමයෙකුගේ වයස 79ක් දක්වා ජීවත් වුණාද කෙසේ වෙතත් 2016 වසරේදී වයස 65ක් කාන්තාවක් අවුරුදු 84ක් දක්වා ජීවත් වේ. ඇය ඒ වන විටත් වයස 65ක් ජීවත්ව සිටි නිසා ඇයගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වන අතර තවත් වසර 20ක් පමණ ජීවත් වීමට ඉඩ ඇත. මෙතන තියෙන්නේ එකට ඉදිරිපත් කරලා තියෙන සමීකරණයක්. ඒ සමීකරණය දත්ත දුන්නාම ඒ අවශ්‍ය කරන දත්ත ඇසුරෙන් උත්තරයක් එනවා. BBC සයිට් එකේ දින මේ විදිහට මෑතකදී 2016 ඉඳන්ම ලද දත්ත උපයෝග කරගෙන මෙම ගණකය නිර්මාණ කර තිබේ. පුද්ගලිකයේ වයස ස්ත්‍රී පුරුෂ භාවය සහ රට පදනම යමක ජීවත් වීමට අපේක්ෂා කරන වසර ගණන අපේක්ෂිත ආයු කාලය නම් වේ. ඔබගේ ජීවිතයේ ඉදිරි කාලින් කොපමණ කාලයක් සෞඛ්‍ය සම්පන්නව සිටියද යන්න පුද්ගලිකව සෞඛ්‍ය සම්පන්න ජීවත් වීමට බලාපොරොත්තු වන වසර සංඛ්‍යාව සමග ගණනය කර ඔවුන්ගේ ජීවිත ඉදිරි වසර ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. අවසාන ප්‍රතිඵල නිකුත් කරන්නේ පුද්ගලිකගේ ඉදිරි ජීවිත කාලය තුළ මරණපත් වීමේ හෝ ආබාධ තත්ත්වයක් පත්වීමේ ප්‍රවණතාවද සැලකිලිට ගෙන